එහෙමනම් පිලිසතර ආරම්භ කරමු කා සමගද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කියන එක පිළිබඳ විරාමයට කලින්ම කිව්වා නමුත් එතුමන්ව නැවත හඳුන්වා දෙන්න පිළිගන්නට බලාපොරොත්තු වෙනවා ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමල චන්ද්‍ර මහතා එක්කයි කතා කරන්න සූදානම් ආයිබුවන් සුබදස් සුබදස් දැන් මේ වෙලාවේ සුවිශේෂ කාර්යභාරයක් කෙරෙන තවත් ආයතනයක් විදිහට ලංකා සීනි සමාගම අපිට සලකන්නට පුළුවන් සීනි සමාගමේ කාර්යභාරය සහ ඒ තුල අපට තිබෙන කතාබහට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ඔබ ආයතනයක ඉහළම නිලයක් දරන ප්‍රධානීෙක් විදිහට කටයුතු කරන සභාපතිවරයා සීනි සමාගමේ ඔබ වැනි අලුත් සභාපතිවරු ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩල පත් වුණා පත් කළා ආයතනවලට මේ පත් කිරීම මොනතරම් දුරට නිවැරදිද කියන එක පිළිබඳව කතා බහක් සමාජය තුළ තිබෙනවා. ඇතැම් පත්කිරීම් පිළිබඳ දැඩි විවේචනක් තිබෙනවා. මම දැක්කේ නැහැ ඔබට එවැනි ආකාරයක විවේචනයක් නම් මට මුණ ගැහුනේ නැහැ. කෙසේ හෝ වේවා පොදුවේ තිබෙනවා. ඉතින් ඒ අතරේ මම ඔබෙන් අහන්න කැමති මොන පදනමක පිහිටාද රජය මේ පත්කිරීම් කරන්නේ? නැත්නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කටයුතු කළේ. දැන් ඔබ පෞද්ගලික අංශයේ ඉඳලා එන්නේ ව්‍යාපාරික පසුබිමක් ඇතුව පෞද්ගලික අංශයේ ඉඳලා රාජ්‍ය ව්‍යවසායක සභාපතිවරයෙකුට ඔබට මේ පිළිබඳව ආදන්නා තරමින් පූර්වයේ අත්දැකීම් නැහැ. නමුත් මොන පදනමේ ඉඳලාද ඔබ ඉල්ලුම් කරන්න නිසා ඔබ පත් කරන්නේ මේ පිළිබඳව? මම හිතන්නේ වෙනත් රජයන් පත් වුණාම ඉතිහාසය ගත්තොත් හැමදාම වෙන්නේ කවුරු හරි අමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් නමක් නිර්දේශ කරනවා ඒකට ව්‍යාපාර ශාස්ත්‍රයම නෙමෙයි වෙනින් මොනියම් හෝ ශාස්ත්‍රයක නියැලිලා හිටපු නැත්නම් ගෙදරක හිටපු කිසිම ව්‍යාපාර දැනුමක් නැති අයෙක් තමයි සභාපති කෙනෙක් හැටියට හෝ අධ්‍යක්ෂක මණ්ඩලය හැටියට පත් වෙන්නේ හැබැයි අතිගරු ජනාධිපතිතුමා ඔහු දිවුරුන් දුන්නන් පස්සේ ගත්ත පළවෙනිම සහ ඉතා වටිනා තීරණයක් මං හිතන්නේ පෞද්ගලිකංශයේ සහ වෘත්තිමය වශයෙන් ඉහළ තලවල හිටපු අයව ක්‍රමවේදයක් යටතේ මං හිතන්නේ ත්‍රිපුද්ගල කමිටුවක් දාලා ඒක ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් බලලා සම්මුඛ පරීක්ෂණයකට තියලා ඒ තුලින් තමයි මේ බඳවා ගැනීම වෙන්නේ ඒක කොච්චර තුරට සාර්ථකද කියන එකට උත්තරේ මං හිතන්නේ දැන් වසරක් ගෙවිලා තියෙනවා රාජායතන ඉතිහාසයේ පුරාවට වසර ගාණක් පාඩු ලැබපු රාජායතන දැන් ලාභ ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා මම හිතන්නේ ඒක හරි තීරණයක්ද වැරදි තීරණයක්ද කියලා බලන්න ඕනේ කොරෝනා වගේ වසංගත තත්ත්වයක් ලෝකෙම වෙලාගෙන ඉන්න වෙලාවක අපේ රටේ රාජායතන කොච්චරක් දුරට සාර්ථක වෙලා හෝ අසාර්ථක වෙලා තියෙන එකද මත මම හිතන්නේ ඒ ගැන දැනුමක් තියෙන ඕනම කෙනෙක් පසු විපරමක් කරලා බැලුවොත් විශාල වශයෙන් රාජ්‍ය සමාගම් සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලාභ ලබන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ මේක තමයි විය යුත්තේ සුළු සුළු අඩුපාඩු ඇති හැබැයි ඒ ගත්ත ක්‍රියාමාර්ගේ මම හිතන්නේ රටට ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයක් හොඳයි මම මේ පැහැදිලි කිරීම ඔබෙන්ම ලබා ගත්තේ ඒ පිළිබඳව ඔබ කියනා වගේ යම් අඩුපාඩු පෙන්වා දී මෙහෙමත් සමාජය තුළ අපට මුණගැහෙන ගැසෙන නිසා ඔය අවසාන වශයෙන් කියපු කාරණාව එහි සාර්ථකත්වය දැන්ටම පෙන්눔 කරමින් තිබෙනවා කියන කාරණාව අපේ නරඹන්නන්ට අවබෝධ වෙන්නට නම් අපි ඔබේ ආයතනය ලංකා සීනි සමාගමේ කාර්යභාරය සිදුවන ආකාරය ගැන දැනුම්වත් වීම වැදගත්. ඔබ සභාපතිත්වයට පත් වෙනකොට ලංකා සීනි සමාගම තිබුණේ මොන වගේ තැනකද? අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගමු. ලංකා සීනි සමාගම ගත්තාම පැල්වත්ත සහ සෙවනගල කියන කර්මාන්තශාලා දෙක සේවකයන් 5500ක පමණ ප්‍රමාණයක් සහ ඍජුව මේ හා සම්බන්ධ වෙන උග්ගවීන් 10000ක පමණ ප්‍රමාණයක් එක ගමන් කරන ආයතනයක්. වසර 35ක වගේ ඉතිහාසයක් තියෙන මේ ආයතන දෙකටම නොයෙකුත් රජයන් යටතේ පෞද්ගලීකරණය වෙලා අතින් අතට ගිහිල්ලා 2011 එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් රජයට පවරා ගන්නා ආයතන රැසක් පෞද්ගලිකංශයට පවරා ගත්ත මීට ඉහත පවරා ගත්ත ආයතන නැවත රජයට පවරා ගන්නවා ඒකම තමයි ලංකා සීනි සමාගම කියලා එකක් හැදෙන්නේ ඒකට අනුගත කරනවා අනුයුක්ත කරනවා පැල්වත්ත සසෙවනගල ඒකක එතෙන් පටන් යලි පිබිදීමක් එනවා සීනි කර්මාන්තේ ඒ වෙනකොටත් බැටිලා තිබ්බේ හොඟ සුළු පිරිසකගේ උවමනාවන් වලට
ලාභ ලැබමින් තිබූ ආයතන පෞද්ගලිකරණය කරනවා හැබැයි ඒ රජයේ පවරා ගැනීමත් පස්සේ අලුත් යලි පිබිදීමක් ඇති වෙලා 2011 2014 කාලයේදී විශාල වශයෙන් ආපහු උග්ගවිතනට ආපහු ගොවින් එනවා සේවකයෝ උද්‍යෝගයෙන් කටයුතු කරනවා හැබැයි අවාසනාවකට 2015 2020 ගැන කතා කරද්දී අපිට ඒ தත්ත්වය ඒ විදිහටම කියලා කියන්න බෑ මොකද 2015 24 කාලය ගත්තොත් මගේ දැනීම හැටියට මම හිතන්නේ සභාපතිතුරුවල ඉඳලා තියෙනවා 5 දිනක් 6 දිනක් විතර. එතකොට වසර පාසා සභාපතිවරු වෙනස් වෙලා. එතකොට දීර්ඝ කාලින තීරණ ගන්න බෑ තීන්දුව දෙන්න බෑ. 2019 මමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලෙත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරීන් දෙන්නෙකුත් මෙම ආයතනයේ පරිපාලනය බාර ගනිද්දී මිලියන 1300ක පාඩුවක් ලබලා තිබ්බ මේ ආයතන දෙක. ඊටාම කනගාටුදායක තත්ත්වයක් මොකද සේවකයෝ ඒ වසර පහ ගත්තොත් උද්ඝෝෂණයක් නොකරපු දවසක් නැති තරම්. උග්ගොවීන් වෙනත් භෝගවලට යන යමින් තිබ්බා. විශාල වශයෙන් පිරිහිලා තිබ්බේ. එතකොට අපිට මේ රජය පත්වීමත් සමග රමේෂ් පතිරණ ඇමතුමා කැබිනට් අමාත්‍යතුමා විදියට සහ ජානක වක්කුඹුර ඇමතුමා රාජ්‍ය ඇමතුමා විදියට කෙටි කාලයක් තුලදී අපිවත් එක්කතු කරගෙන ඒ පරණ හිටපු සේවකයන් සියල්ලත් සම්බන්ධ කරගෙන මේක ලොකු පරිවර්තනයකට ගෙනියනවා ඒකේ ලැබපු සාර්ථකත්වය තමයි අපි අද දකින්නේ වසරක් ගෙවිලා ඉවර වෙනකොට මූල්‍යමය වශයෙන් ලාභයක් විදියට ගත්තොත් මිලියන 1200කට වැඩි මිලියන 1300ක නම් මිලියන 1200කට වැඩි ලාභයක් කර ආයතනය ගෙනියන්න හැකි වෙලා තියෙනවා ඒකම ඒ කරන ගමන් අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි කොහොමද මේ උග්ගවිතනේ ඉන්න ගොවීන්ව උග්ගවිතනේ රඳවගන්නේ සේවකයන්ව කොහොමද දිරිමත් කළා වැඩ කටයුතු කරන්නේ මම මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ වසරක් යනකම් අපි ආයතනයේ කිසිම අයුරකින් අනවශ්‍ය බඳවා ගැනීම සිදු කරේ නැහැ. එතකොට මේ හිටපු සේවකයම තමයි මේක කළේ. ඒකේ ගෞරවයේ සේවකයන්ට දහස් ගාණක් වූ සේවකයන්ට යන්න ඕනේ. ඒ අයට වෙලා තිබ්බේ මේකට හරි නායකත්වයක් ලැබිලා තිබ්බේ නැහැ. හරි දැක්මක් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඒ දේ දැන් ලැබෙනවා. ඒ හින්දා තමයි අපිට හැකියාව ලැබිලා තියෙන්නේ මේ මිලියන 1300 ඒ වගේම ප්‍රමාණකින් ලාභයක් බවට පත් කරගන්න. හොඳයි මම අහපු කාරණාවටත් වඩා පිළිතුරක් ලැබුණා. ඒ කියන්නේ ඔබ බාර ගන්න කොට තිබුණු තැන තත්වය ගැන මම ඇහුවේ. එතනින් එහාට දැන් ලබන ලාභය දක්වා ඔබ කතා කරනවා. මේ තැනට ගේන්න මොනවද ඔබට කරන්න උනේ? මොනවද තිබ්බ අඩුව? ඔබ පුරවපු අඩුව මොකක්ද? එහෙම නැත්නම් අලුතින් කළේ කුමක්ද? පළවෙනිම දේ නායකත්වය සහ සැලසුම්. ඕනම දෙයකට සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක රජයක් වෙන්න පුළුවන් ආයතනයක් විශේෂයෙන්ම. මොකද ලාභ පාඩු මත තමයි හැමදේම තීරණය වෙන්නේ. හැබැයි හැමදේම කරන්න නම් ඒකට අවශ්‍ය පරිසරයක් හරිගස ගන්න ඕනේ. අපි උදාහරණයකට ගත්තොත් පැල්වත්ත සෙවනගලත් බාර ගනිද්දි පැල්වත්ත ආයතනයේ මිලියන 500ක පඩි ගෙවා ගන්න බැරුව බැංකු අයිරාවක් ඉල්ලලා තිබ්බා. ඉතින් අපිට තිබ්බේ අපි බාරගනිද්දි ඒ වගේ පරිසරයක්. ඒක හින්දා සෙවනගලත් ඒ වගේ මිලියන 180ක වගේ මට මතක හැටියට බැංකු අයිරාවකට යන්න අවශ්‍යතාවය තිබ්බා. මොකද ආයතන දෙකම පාඩු ලැබලා තිබ්බේ. අපිට වමනාව තිබ්බේ හරි නිවැරදි සැලසුමක් මත පිහිටලා දෙන්න පුළුවන් හැම දීමනාවක්ම සහ ලැබිය යුතු දේවල් සේවකයන්ට ලබා දෙන්න, ගොවීන්ට ලබා දෙන්න. අපි ඉතා ඉක්මනින් තේරුම් ගත්ත ගොවීන්ව රැකගන්න ඕනේ මේ උක්කර්මාන්තයේ දියුණු කරන්න නම් ඒ මත පිහිටලා අපේ ඉදිරි සැලැස්මක් හදලා ඒ අනුව යමින් අපි ගොවීන්ට වසර පහකට පස්සේ 10%කින් ඔවුන්ගේ උක් වලට ගෙවන මුදල් වැඩි කරා. 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ට දීපු ජීවන වියදම් දීමනාව 2019 වෙනකන් දීලා තිබ්බේ නැහැ රුපියල් 7800ක මුදල් ප්‍රමාණයෙන්. ඒකෙන් අපිට පුළුවන් විදියට අඩක් 3900ක් අපි සේවකයන්ට ලබා දුන්නා. සේවකයොත් රැකගෙන ගොවීනොත් රැකගත්තන් පස්සේ අපි පොඩි අඩිතාලමක් දාගත්තා. මේක ඔවුන් හරහාම සම්වර්ධනය කරා ගෙනියන්න.
ඒ විතරක් නෙමෙයි අපි ප්‍රසාද දීමනා දුන්නා දිරි දීමනා ලබා දුන්නා සේවකයන්ටත් ගොවීන්ටත් මේ මේ දේවල් අරගන්න වෙනත් වර්ෂවලදී පාර්ලිමේන්තු වටරාමුවටත් ඇවිල්ලා උද්ඝෝෂණ කරපු අවස්ථාවන් තිබ්බා සේවකයන්ට පාරට බහින්න වුණා ඒ එකම අපි කර්මාන්ත ශාලාවට අවශ්‍ය වාහන යంత్ర සූත්‍ර අලුත් වැඩියා කටයුතු සමහර අලුත් වැඩියා කටයුතු මම හිතන්නේ අවුරුදු 20 ගානකින් 30 ගානකින් පමණ සිදු වෙලා තිබෙන්නේ නැහැ ඒවත් කරන ගමන් තමයි අපිට මේ පුළුවන් උනේ මිලියන 1200කට වඩා ඉහළ ලාභයක් කරා ගෙනියන්න ඔබේ පැහැදිලි කිරීම ඇතුලේ අපට අපට පැහැදිලි වුණු කාරණාවක් තමයි ලංකා සීනි සමාගම සේවකීන් සහ ගොවීන් මේ තමයි ප්‍රධාන පාර්ශව තුන මේ ප්‍රධාන පාර්ශව තුන රැකගෙන සම්බන්ධතාවය පවත්වාගෙන ඉදිරියට රැගෙන ගියොත් සමාගමක් විදියටත් දිනුම් සේවකීන්ගේ පැත්තෙනුත් දිනුම් ගොවීන්ගේ පැත්තෙනුත් දිනුම් රටක් විදියටත් සාර්ථක තැනකට එන්න පුළුවන් නිෂ්පාදනයේ පැත්ත කොහොමද අපේ රටේ සීනි අවශ්‍යතාවෙන් කොච්චර ප්‍රමාණයක් ලංකා සීනි සමාගමෙන් සපිරෙනවාද කෘෂි භෝගයක් විදියට ගත්තත් ආනයනික භාණ්ඩයක් විදියට ගත්තත් සීනි කියන්නේ රටේ ඉත අඩුවෙන් සුළුෙන්ම කරන දෙයක් 100ට 10ක වගේ ප්‍රමාණයක් තමයි රට තුලින් ජාතික අවශ්‍යතාවය සඳහා සීනි සැපයුමක් වෙන්නේ එතකොට විදේශයෙන් වලට ගලාගෙන යන විදේශ විනිමය දිහා බලපුවාම වියදම දිහා බලපුවාම පසුගිය වර්ෂයේ පමණක් මම හිතන්නේ බිලියන රුපියල් බිලියන 45කට එහා වියදමක් කරලා තියෙනවා සීනි ආනයනය සඳහා බොරතෙල් වලට පස්සේ අපි වැඩිපුරම වියදම් කරනවා නම් මොකක් හරි භාණ්ඩයකට හෝ සේවාවකට ඒ සීනි එක අතකින් සීනි පරිභෝජනය වැඩි ලංකාවේ ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉතාම ඉහළ අගයක තියෙන ආසියාවම ගත්තත් අපි ඉහළම තලයක ඉන්නවා හැබැයි ඒ රට තුල දෙන දායකත්වයේ 10%න් 8ක් 9ක් වගේ ප්‍රමාණයක්ම සම්බන්ධ කරන් සැපයුම් කරන්නේ සෙවන ගලත් පැලවත්ත ලංකා සීනි සමාගම තුලින් මේක ඉතා සුළු වගයක් වුණාට මං හිතන්නේ මේක හොඳ අඩිතාලමක් වෙයි සහ අපිට ඒක මේ පහළ තලයක ඉන්න එක අපි ඇත්තටම දකින්නේ ඔපචුනිටි එකක් විදියට මොකද අපිට පුළුවන් නම් ඉදිරි වර්ෂ පහ තුල මේක 125 වගේ තැනකට ගෙනියන්න ඒක තමයි සැලැස්මත් ඒක ලොකු ජයග්‍රහණයක් රටක් විදියට ජාතියක් විදියට ගන්න ලොකු ජයග්‍රහණයක් මොකද විදේශයන්ට ගලාගෙන යන මුදල් විශාල වශයෙන් ඉතුරු කරන්න පුළුවන් වෙනවා මේ තුලින් ඒ මත පිහිටලා අපි උක්කර්මාන්තේ ප්‍රවර්ධනය සඳහා පසුගිය වර්ෂයේ විතරක් අක්කර 10000ක අලුතෙන් වගා කළා මම හිතන්නේ අක්කර 10000ක භූමි ප්‍රමාණයක් වගා කිරීමම ඒක උක් නොවෙන්න පුළුවන් වෙනත් කිසිම භෝගයක් ගත්තත් මම හිතන්නේ අක්කර 10000ක වගේ භූමි ප්‍රමාණයක් අලුතෙන් වගා කරන්න ඇති කියලා මේදී අක්කර 10000 වගා කරද්දී වසර 20 ගාණක් අතහැරලා දාපු ඉඩම් 30 ගාණක් අතහැරලා දාපු ඉඩම් වල යලි ගිහිලා වගා කරා ඒ තුලින් මේ අවුරුද්දේ අපේ වෙනදට ජාතික ආර්ථිකයට ජාතික නිෂ්පාදනයට එකතු කරන සීනි මෙට්‍රික් ටන් ප්‍රමාණය මෙට්‍රික් ටන් 15000කින් මම හිතන්නේ 140කින් වගේ අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා 35ක් 40ක් වගේ ඒ පළවෙනි අවුරුද්ද අපිට ඒක පහුගිය වර්ෂේ කරන්න බැරුව ගියා මොකද උග්ගක් හිටෝලා මේක පළදාව ගන්න අවුරුද්දක් වගේ කාලයක් යනවා ඒ අපි දරපු ප්‍රයත්න මේ වසරේදී පළ ගැන්වෙයි සහ අපි එතනින් නැවතිලා නැහැ අපි තවත් මේ අවුරුද්දේ මම හිතන්නේ තව අක්කර 5000ක වගේ ප්‍රමාණයක වගා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තුලිනුත් මම හිතන්නේ අපිට හැකියාව ලැබෙයි මේක ඉහළට නංවන්න අපි මේ සිරි සමාගමේ කාර්යභාරය අඳුරගත්තා මේ ඉතිහාසයේ කොහොමද තිබුණේ ඔබ බහරගත්තු අවස්ථාවේදී මොනවද කරන්නේ මේ ආදි කාරණා ගැන පැහැදිලි කිරීමක් ලබා ගත්තා. ඒතර අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නත් ලැබුණ මේ පැහැදිලි කිරීම ඇතුලේ සභාපතිතුමනි සමාගම ඊළඟට සේවකීන් සහ ගොවීන් මෙතන නියෝජනය වෙනවා කියන එක. ඉදිරි සැලසුම් අතර මේ කාණ්ඩ තුන
ප්‍රවර්ධනය කරන්න ආයතනයත් ඉහළට ඔසවන ගමන් සෙවකින්ගේ තත්ත්වයක් ගොවීන්ගේ තත්ත්වය ගොවි ගැටලු එහෙම සෑහෙන අපට දකින්න ලැබෙන උගවීන්ගේ ගැටලු විශේෂයෙන් වගා හානිවීම් සහ මේ වගාවන් කරගෙන යමදී ප්‍රායෝගික ගැටලු පිළිබඳ සෑහෙන පුවත් වාර්තා කාලයක් මුල්ලේ මුණ ගැහෙනවා මේ සියල්ල හඳුනාගෙන මොනවද සලසුම් ඉදිරි වැඩ පිළිවෙලවා ප්‍රගීත් ඇත්තටම අර හරියටම කිව්වා වගේ මම ගොවින්ගෙන්ම පටන් ගන්න ගොවින්ගේ තමයි ගැටලු හොගක් තියෙන්නේ අපි ඇඩ්‍රස් කරන්න ඕනෙත් එතන ඒ ගැන හඳුනගෙන ඊටාම කෙටියෙන් පෑදෙලි කරගෙන යනවා නම් මිලියන 480ක ණය ගොවින් අය වලින් ගොවින් 3500ක් මුදවගෙන තියෙනවා කියන්නේ ගොවින් අය කපා හැරලා තියෙනවා ගොවින් 3500කගේ මිලියන 480ක් වෙච්ච ගෙවා ගන්න බැරි වෙච්ච ණය අපි ගොවින්ට දෙන ණය පොඩි අනුපාතේ 112 ඉඳන් 108 දක්වා අඩු කරලා තියෙනවා 104කින් මේ දේවල් ඉතිහාසයේ එකවර සිදු වෙලා නැහැ ඒක හින්දා මේක තමයි බැලුව සහ අපේක්ෂා කරපු වෙනස මං හිතන්නේ අපි පැල්වත් ප්‍රදේශයේ පැල්වත් ආශ්‍රිතව කුඩා වැව් 30ක් පසුගිය වර්ෂයේ හැදුවා මේ වර්ෂයට තව කුඩා වැව් 20ක් අපි හදන්න කටයුතු කරගෙන අලුතෙන් හදනවද ප්‍රතිසංස්කරණය අලුතෙන් හදනවා සම් එතනින් කිහිපයක් තියෙනවා ප්‍රතිසංස්කරණ කටයුතු කරන හැබැයි අලුතෙන්ම හදපු කුඩක් ජල රැඳුම් විශාල වැවුනේ මේ අක්කර 4-5 භූමිවල මේ තුලින් අපිට පුළුවන් මේ වගාව දිනු කරන්න අර කිව්වා වගාවට හානි වෙනවා කියලා වන අලින්ගෙන් වැඩිම ප්‍රශ්න තියෙන ප්‍රදේශය මොණරාගල දිස්ත්‍රික්කේ ජීවිත හානිත් වෙනවා ලංකා සීනි සමාගම කිලෝමීටර් 200ක් බලනවා ආරක්ෂා කරනවා මම හිතන්නේ වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලින් පස්සේ වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ මිනිසුන්ගේ ජීවිත බේර ගන්නත් වගාවන් බේර ගන්නත් ලංකා සීනි සමාගම මිලියන 300ක් 350ක් වගේ වාර්ෂික පිරිවැයක් දරනවා ඒ කාර්යය සඳහා අපි වගා ආරක්ෂණ රක්ෂණ ආවරණයක් හඳුන්වලා දීලා තියෙනවා ප්‍රථම වරට ඒ විතරක් නෙමේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා මේ ගොවීන් අවුරුදු 60ක් වගේ වුණාන් පස්සේ කරගන්න දෙයක් නැහැ තව අවුරුදු 20ක් විතර ජීවත් වෙන්න ඕනේ අවම ඒ අය හරි අසරණ වෙනවා මොකද ප්‍රධාන ආදායම් මාර්ග ගිලිහිලා යනවා ඒක හින්දා අපි ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මේ වසරේ අපි තව විශාල වශයෙන් සම්වර්ධන වැඩසටහන් සඳහා කර්මාන්ත ශාලාව සෙවනගල රජයේ ආධාර ඇතුව සෙවනගල දෙවනි අධ්‍යයන ඇඹරුම් ධාරිතාව වැඩි කරන්න අපි මිලියන 500ක් පමණ ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට ප්‍රාග්ධන වියදම් ගත්තහම අපි පැල්වත්ත ඒකකේ මිලියන 1340ක සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. සෙවනගල ගත්තොත් මිලියන 900ක වගේ ප්‍රමාණයක්. ජල විහිදුම් පද්ධති හදන්න අපි වාරි මාර්ග අමාත්‍යංශයත් සම්බන්ධ කරගෙන විශාල සම්වර්ධන වැඩ කටයුතු ජලය ලබා දීමේ වැඩ කටයුතු සඳහා කටයුතු සම්පාදනය කරලා තියෙනවා ඒ වැඩ සටහන් ටික වෙනවා සේවකයෝ ගත්තාම මම අර කිව්වා අපි පසුගිය වර්ෂයේ ඔවුන්ගේ පඩි වැඩිවීමක් කළා මේ වර්ෂයේත් අපි නැවතත් පඩි වැඩි කරලා තියෙනවා අපි පසුගිය වර්ෂයේ ලාභය මත පිහිටලා මෙම් වසර සඳහා දෙසරයක් දිරිදීමනා ලබා දෙන්න එකක් දිරිදීමනාවක් අනිත් එක ප්‍රසාද දීමනාවක් විදියට අප්‍රේල් සහ දෙසැම්බර් මාසවල අපි කටයුතු කරගෙන යනවා ලොකු වෙනසක් කරගෙන යනවා කර්මාන්ත ශාලාව මේක තිබ්බේ නටඹුන් වගේ දැන් හැබැයි කවුරු හරි ඇවිල්ලා බැලුවොත් කොච්චර පරිවර්තනයක් වෙලා තියෙනවද කියන එක දැක ගන්න පුළුවන් ඒකින්ද එතනෝල් අපේ සීනි සහ එතනෝල් තමයි අපේ ප්‍රධානම නිෂ්පාදන දෙක ඒ එතනෝල් වලට අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිතුමා ජනක වක්කුඹර ඇමතිතුමා සහ කැබිනට් අමාත්‍යතුමා ඒ ගත්ත තීරණය එතනෝල් ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත්ත තීරණය මත පිහිටලා අපිට පුළුවන්කම ලැබුණ මේ ආයතන ලාභ ලබන තැනට ගේන්නත් මේ ඉදිරි වර්ෂ සඳහා අප බලාපොරොත්තු වෙන සැලසුම් ක්‍රියාත්මක කරන්නත් මේ වගේ ඉතා දැවැන්ත සම්වර්ධන වැඩසටහන් කිහිපයකටම අපි අත තියලා තියෙනවා මං හිතන්නේ මේ තුලින් අපිට හැකි වෙයි රටට රාජ ආයතනයක් විදිහට ඉතා සුවිශාල දායකත්වයක් ලබා දෙන්න මොකද රාජ ආයතනයක් ගත්තාම ප්‍රගීත්
සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් සල්ලි අරගෙන තමයි පඩි ගෙවන්නේ. අපිට ඕනේ මේ දේ වෙනස් කරලා මේ වසර ගෙවෙනකොට අපේ මහා භාණ්ඩාගාරයට අපේ ලාභ දීලා ඒක රටේ ජනතාව අතර බෙදා හරින්න. හොඳයි. කරන්න යන වැඩ ටික ගැන ඔහොම කතා කරනකොට රාජ්‍ය ව්‍යවසායක් විදිහට ලංකා සීන සමාගම පෞද්ගලිකාංශයත් එක්ක තිබෙන සටන අභියෝගයේ ඡය ගන්න ඒක අතීතම වැදගත් වෙනවා. එතකොට දැන් ඔබ පෞද්ගලිකාංශයත් එක්ක සම්බන්ධතාවයේ තියෙන පෞද්ගලිකාංශයේදීමින් ඔබට මේ ලැබුණු තනතුර අවස්ථාව අනුව ඔබ සීන සමාගම මේ ඔබ දකින්න ඔය මාන්‍ය අනුව රැගෙන යන්න කටයුතු කරනවා. මේ තියෙන අභියෝගයට මුහුණ දෙන්න තව මොනවද තිබෙන වැඩපිළිවෙළවල් සහ කළ යුතුද? මං හිතන්නේ පෞද්ගලිකාංශයත් එක්ක ඇත්තටම සීනි කර්මාන්තයේ ලොකු ගැටීමක් නැහැ. අපිට පෞද්ගලිකාංශයේ තියෙන ආයතන දෙකක් වගේ එකක් අලුතෙන්ම පටන් ගන්න මේ අවුරුද්දේ මං හිතන්නේ ඒකේ වැඩ කටයුතු ඉවර වෙයි. පෞද්ගලිකාංශය තියෙන්න ඕනේ. මම ඉතාම විශ්වාස කරන දෙයක් තමයි මේකේ හොඳ සම්මිශ්‍රණයක් තියෙන්න ඕනේ. රාජ්‍යාංශයේ වගේම පෞද්ගලිකාංශයේ රාජ්‍යාංශයෙන් විශාල කාර්යභාරයක් වෙනවා. අපේ ආයතනය ගත්තොත් පවුල් 25000ක් පමණ ජීවත් වෙන්නේ මේ රාජ්‍ය ආයතන දෙකින්ද ලංකා සීනි සමාගම තුලින්. එතකොට රාජ්‍යාංශය ක්‍රියාත්මක වෙන ගමන් ජනතා සුබ සාධනයට ගොවීන්ගේ ජීවන මට්ටම් ඉහළ නංවන්න. මම හිතන්නේ පෞද්ගලිකාංශයෙන් වෙන්න ඕනේ ලාභය ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි මම හිතන්නේ ප්‍රගීත් පෞද්ගලිකාංශයත් එක්ක ගැටීමකට වඩා අපි බලන්න ඕනේ මේවා ඉතිහාසයේ නොවෙච්ච විදිහට අලාභ කරන තත්ත්වයට ගෙනල්ලා විකුණන්න නැති වෙන්න. මේවා දිගටම රජයේ මේවා තියෙන රාජ්‍ය සම්පත්. මේ පසුගිය වර්ෂයෙන් පටන් ගත්ත ලාභ උපයන එක මං හිතන්නේ ඉතිහාසයේ ආපහු කවදාවත් මොකක් හරි රජයක් ඉතා අනවශ්‍ය හරි දුර බලන්න නැතුව හරි ගන්න තීරණයකින් ඇරෙන්න ආපහු අලාභ ලබන තත්ත්වයට පත් වෙයි කියලා. එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද මේ රාජ්‍ය ආයතන රැකගන්නේ සහ ඉදිරියට පෞද්ගලීකරණය නොකරන්නේ තත්ත්වයට ගෙනියන්නේ කොහොමද? ඔබ හොඳ තැනකට හොඳ කාරණාවක් මතු කරනවා. දැන් මේ පෞද්ගලීකරණය විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් ඒ ආශ්‍රිත රජයන්ට චෝදනා එල්ලවන කාරණාවක් තමයි මේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය. දැන් ওই චෝදනාවම මේ රජයටත් යම් යම් කරුණු කාරණා ආරම්භය එල්ල වෙනවා නොවෙනවා නෙමෙයි ওই වරාය ගැටලුව එහෙම ආවෙ එතන ඉඳලා. අපි එමුකෝ සීනි සමාගම පැත්තට. දැන් මට පැහැදිලි කර අපි ජනතාව වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන මේ පැහැදිලි කිරීම පෞද්ගලීකරණය කළොත් ඒකෙත් යම් යම් වාසුවර ප්‍රසාද ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් නම් ඒ තුලින් ගොවීන්ට සේවකයන්ට බොහෝ වාසුවර ප්‍රසාද අත්කර දෙන්නටත් බැරි කමක් නැහැ. නමුත් පෞද්ගලීකරණය නොකර ඉඳීමෙන් මොකක්ද ලැබෙන විශේෂ සෙත වාසිය? මම හිතන්නේ ප්‍රගීත ඕකේ ඕකට සරලම උත්තරේ තමයි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් දරණ ආර්ථික ප්‍රතිපත්තිය පොදුජන පෙරමුණ ආණ්ඩුවකට වඩා වෙනස්. ඒකේ තියෙන කොන්සෙප්ට්ස් ඉකොනොමික් කොන්සෙප්ට්ස් වෙනස්. ඒක ගැන කතා නොකර අපි කතා කරමු පෞද්ගලිකංශයේ රාජ්‍යංශය ගැන. දැන් ඔය දෙකෙන් වැඩ කරන්නේ අපේම රටේ ජනතාව. එතකොට මම පෞද්ගලිකංශයේ ඉන්නකොට පෞද්ගලිකංශයේ දීපු දායකත්වෙම දැන් රාජ්‍යංශයට ඇවිල්ලා රාජ්‍යංශය දෙනවා. මං හිතන්නේ එකම කෙනාට භූමිකා දෙකම රඟපාන්න පුළුවන් නම් ආයතන ප්‍රධානියෙක් විදිහට පෞද්ගලිකාංශයේ ඉන්නකොට ඒක ප්‍රොෆිටබල් වෙන්නත් රාජ්‍යාංශයට අපම කඩා වැටෙන්නත් ලොකු හේතු ගණනාවක් නැහැ. මම හිතන්නේ ඔය සඳහන් කරපු සමහර චෝදනා මේ රජයට එන්නේ අවාසනාවකට වගේ පසුගිය රජෙත් තිබ්බ මැදිහත් වීම එක්ක. හැබැයි ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට හැම තමයි මං හිතන්නේ ජනාධිපතිතුමාගේ හැම වෙලාවෙම සෞභාග්‍ය දැක්ම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න. ලාභ ලබනවා නම් සේවකින්ට අවශ්‍ය දේවල් ලැබෙනවා නම් ගොවීන්ගේ ජීවිත උසස් කරනවා නම් ඉහළ මට්ටමකට ගෙනියනවා නම් මගේ තියෙන ප්‍රශ්නය තමයි ඇයි අපි මේක පෞද්ගලීකරණය කරන්නේ? අවශ්‍ය වෙන්නේ රාජ්‍ය ආයතන වලට අර ජනාධිපතිතුමා ගත්ත තීරණේ වගේ පිහිටලා හොඳ නායකත්වයක් ලබා දෙන්න පුළුවන් පිරිසක් මේවට සම්බන්ධ කරලා ප්‍රතිපත්ති මේ වශයෙන්
අර එතනෝල් සම්බන්ධයෙන් ගත තීරණේ වගේ රාජ්‍ය යාන්ත්‍රණය රජයේ රජයට නායකත්වය දෙන අය මේහා මේක කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එක. ඇඟිලි ගැසීම අඩු වෙනවා නම් දේශපාලන ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් මේ ආයතන වලට තමන් යන ගමන යන්න දෙනවා නම් ඇඟිලි ගැසීම් නොකර මං හිතන්නේ මේ පත් වෙලා ඉන්න සභාපතිවරුන්ට පුළුවන් වෙයි මේ රාජ්‍ය ආයතන ටික ඉහළ තැනකට ගේන්න. සන්තෝෂෙන් කියන්න ඕනේ වෙනදට වඩා මේ අපි කරගෙන යන ක්‍රියාකාරකම් වලට තියෙන බලපෑම් හරිම අවමයි. අපිට ඒ ඒ හින්දා තමයි අද අපිට හැකියාව ලැබිලා තියෙන්නේ මේ ඔක්කොම කරන්න. නැත්තම් වෙනත් පසුගිය රජයන් කාලේ මං හිතන්නේ දේශපාලන රැස්වීම ඊටන් තිබිලා තියෙන්නේ මේ ආයතන ඇතුලේ. එතකොට ඍජුවම සේවකයන් වෘත්තීය සමිති මේකේ තනිකර කරලා තියෙන දේශපාලනේ සීනි හදන එකවත් එතනෝල් එක හදන එකවත් මේ මගේ ආයතනය ගත්තාම නම් ඒක දැන් ඒකෙන් ඈත් වෙලා තියෙනවා. අපිට යන්න ගමනක් යන්න අපිට අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා තියෙනවා. ඒ මත පිහිටලා තමයි අපි මේ හැමදේම කරගෙන යන්නේ. හොඳයි. ඔය එක දැන් මේ අද පත්තරේකම තියෙන ඇතුල් පිටු වාර්තාවක්. මහබැංකු කොල්ලේට අවුරුදු 6යි ආණ්ඩුවයි හවුල්කාරයෝයි දැන් එකගොඩේ. ජවිපේ නලින්ද ජයතිස්ස මැතිතුමා නගින චෝදනාවක්. ඒ අතර දැන් අද මේ තව දකින්න පුළුවන් කාරණාවක් තමයි අගරතුකුරු හිමිපාණන් එළබෙන 7 වෙනිදාව කළු ඉරිදාවක් විදියට නම් කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සාධාරණ විසඳුමක් ලැබුණේ නැහැ කියන තැන ඉඳගෙන. එතකොට මේ රජයෙන් අපේක්ෂා කළ කාර්යයන් දැන් මේ දෙකම ගන්න හේතුව තමයි මේවා තමයි ප්‍රධාන තේමාවන් බවට පත් වුණේ. දේශපාලන කරණීයට ප්‍රධාන මාතෘකා මේව ලම්බවට පත්තුනේ ජනතාවගේ සන්දි ලබා ගන්න. ඔය ඇතුලේ ඔබ ඉන්නවා ප්‍රාර්ශව කරු විදිහට ඔබ තුමල්ලා තින්නවා ජනාධිපතිවරණේදී මහජන්දේදී මේ හැම තැනකදීම රජයට ඇයි තාම බැරි වෙලා තියෙන්නේ මේ සම්බන්ධව යහපත් ප්‍රතිචාර යහපත් මේ ප්‍රතිඵලයක් අත් කර දෙන්න රටට? මම හිතන්නේ ඔය කාරණා දෙකේදීම අපි රජයක් විදියට හුඟක් වැඩ කරලා තියෙනවා. ඉස්සලම් බලන්න ඕනේ අපිට තිබ්බේ වසරක් වගේ කෙටි කාලයක් මේ ජනාධිපතිතුමාට සහ මේ රජය පත් වෙලා තමයි මාස 6ක් වගේ කාලයක් තියෙන්නේ. මොකද එතකන් තිබ්බ ඉන්ටරිම් කාලයක්. දැනටමත් මම හිතන්නේ මං දේශපාලනේ වෙන දේවල් කතා කරන්න කැමති නැහැ. හැබැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවක් දැනටමත් එළියට අවිල්ල තිනවා සහ මහා බැංකු බැඳුම් කරගෙන දැනටමත් උසාවියේ නඩු ඔයක් යන ගමන් පවතිනවා සහ ඒ ගැන කමිසමක් පත් කළා තියෙනවා. සරලව කියනවා නම් පසුගිය රජයන් සමයේ එක රැයින් තීන්දු දුන්නා තමන්ට කැමති ගැලරිය කැමති තීන්දු තීරණ. හැබැයි මේ රජය හරියට විධිමත්ව පරීක්ෂණයක් කරලා අමතක කරන්න හොඳ නැහැ. අපි අවුරුද්දක්ම කොරෝනාත් එක්ක ජීවත් වෙන්නේ. රජයට දැනට ඉන්න මිනිස්සු ජීවත් කිරීමේ වගකීම තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් අවාසනාවකට වගේ මියගිය අය ගැන කටයුතු කරන ගමන් ඒකත් එක්කම මං හිතන්නේ දැනට කරගෙන යන ක්‍රියාමාර්ගයන් පිළිබඳ පෞද්ගලිකව මගේ සතුටක් තියෙනවා. ඔව් ප්‍රමාදයන් තියෙනවද? ඔව්. හැබැයි හරි තීරණ එනවනම් නැත්තම් කැමති විදියට අධිකරණ දාගෙන මේක තමන්ට අවශ්‍ය නැත්තම් රටේ කවුරු හරි කියන විදිහට තීන්දු තීරණ දෙන්න නෙමෙයි මේ රජය පත් වෙලා තියෙන්නේ. මේ රජය පත් වෙලා තියෙන්නේ හරියට මේ ගැන අවබෝධයෙන් කටයුතු කරලා පරීක්ෂණ පවත්වලා මේවැ නිමාවක් දකින්න. ඒකින්ද මම හිතන්නේ අපි ඉන්න තැන හොඳ තැනක්. හොඳයි. අපි එතනින් එහෙමනම් අවසන් කරමු. කාලයත් ඉක්ම යන නිසා තවත් මේ සිරි සමාගමේ කාර්යභාරය පිළිබඳව එහෙමනම් කතා කරනවා නම් ඔය නම් කළ වැඩසටහන් ව්‍යාපෘති සැලසුම්වල ඉදිරියේ තව බොහෝ දේ තිබෙනවා. අප ප්‍රාර්ථනා කරන ඔබේ ඒ අරමුණු සාක්ෂාත් කරගෙන සමාගම පැත්තෙනුත් සේවකින්ගේ පැත්තෙනුත් ගොවින්ගේ පැත්තෙනුත් බොහොම හොඳ තත්ත්වයන් උදා කරගන්නට සහ මෙරට ජාතික ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා සුති ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමල චන්ද්‍ර මැතිතුමනි ඔබතුමාට නැවත දවසක මොනවාද? අපි මනම් සබු ගන්නවා යලිත් හෙට උදේ පුවත් වාර්තා සමග අපි මුණ ගැසුමු. එතෙක් සුබදායි මෙන්ම සුවදායි දවසක් වේවා කියන පැතුමත් එක්ක.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.